ඔබෙක්වන තාත්‍ර නාව ඇති ප්‍රධාන ප්‍රති ප්‍රකාශවය සමගින්. මම ආසිරි ප්‍රේවෝර්ධන. මම තාරිකම් හිරගනේ ප්‍රදම නවධහනය ප්‍රධාන ප්‍රවෘති සිරස් තල ඇත. මාවනැල් හා වනාතවිල්ලුවේ සිදුවීම් ගැන පරීක්ෂණ සියයිඩිය පැහැරහැරි අයුරු ජනපති කොමිසමේදී පැළිවේ උද්ගෝෂකයන් අතරට ජනපති අන්ජන්ගේ ගිනියවයෙන් ඩිෙත් ගඳ භානය වූ බව රස පරිීක්ෂක කියයි. සාෆි මැකූ සTV දර්ශන යලි යබා ගැනීමට රසපරීක්ෂකට මලිම දේශයපුුවත්. මාවනැල්ල බදු පිළිම කැරීමේ සිද්ධිය හා වනාතවිල්ලුව පුහුණු කදවර පිළිබඳ අපරාධ පරක්ෂණ දෙපර්මේන්තුව නිසි අයුරින් පරක්ෂණ ක්‍රාත්මක කළේ නම්, පාස්කූ ත්‍රස්ස ප්‍රහාරය සම්පූර්ණයම වලක්වා ගත හැකිවතිබූ බව විස්ශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති පාලිත සිරිවර්තන මහතා ප්‍රකාශව කළ. පාස්කූ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිස මේ සාක්ෂි ලබා මෙනුයි එමහතා මේ බව කියා සිටිය. ොමිසම මුව සාක්ෂ ලබාදීම සඳහා අද පැමිණේ දෙදහස්දහට වසරේද කෑගල්ල දිශාවභහරව කටයතු කළ වි්ඨාමික යෝජ පොිස්පති පාලිත සිරිවර්දන හතායි. රජයේ අධනදීච්චවරිය පාලි සිරිවර්දන මහතාගෙන් එහිද විමසාසිට. බුදු පිම කැඩීම සිදධහගැන ක්‍රියාම පරීක්ෂණ පිඳ ස්ොෑැලීම සිදු කලේ කෙසේ දෙයන්නයි. ඊට පිතුරු ලබදදුන් පාලි රිවර්දන මහතා සහකාර පොරිි් අධිරිවරුන් දෙදනෙකුහ තවත් කණ්ඩෑමක් කොස්සේ අදාල පරීක්ෂණ ක්‍රියත්මකූ බයි. සහරන් නැත්තා ක්්‍රියලසන්තවාද ක්‍රියාසහ යො ඇ න ල්. ඒයද බවට මෙම සිද්ධහ සාක්ෂිකරුවන්ගේෙන් ලද තොරතුරෝසේ සනාතව ඇති බව විශාමික යෝජ පොලස්පතිවර ප්‍රකාශ කලා. එමෙන්ම දහස් දහට වස්සේ දෙෙැබ මසති ෙක් පනදා කෑගල්ල කුට්ා හර සහකාර පොලිස් අධිකාර චමි සිවරදන සහරන් ඇතුළු පිරිසක් අතරංකට ැනීම සඳහහා කාතන් කුඩි ප්‍රදශයට යාමට තමගේ අවසරල්ලූ බද ඔහු සඳහන්කලා. මවලල් බදු පිල්ිම ැඩීමේ සිද්හම්බන්ධෙන් සහරන්න මැත්තා සම්බඳ වන්නේ කෙසේ දෙයන්න මහු පිළිබඳ අනවරනය කරගත්තේ කෙේදයන්න පිබඳ. තමන් අදාර සහකාර පොලි සධිකාරිරයාගෙන් විමසුවේ ැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කලා. එවැන්නක් තමාට සහන් නොකළ බවත් සහකාර පොලිසධිකාරිවරයා තමවෙත සඳහන් කර සිට සහරන්නමත් අත්තන ගොට ගැනීම සඳ කාත්තන්කුරි ප්‍රදේශයටයම සඳහ පමණක් අවසරවශ්‍ය බවත් පලි සිරිවර්දන හතා කොමිසම හමුවේ සඳහන් කලා එයනුවෝ පොලිස් පරික්ෂක අමරපාල මහ ඇතුළු ක්ඩායක් තාතන්කුරරිපදශයට පිටත්ව ගාතර ඔවුන්ටෙහිදී සහාන්හම නවූ බද විශ්ාමික නෝජ පොලිස්පතිවරයා කොමස හම සාක්‍ි බාදදු. මෙ අත අසාත් සාලි හතා මාවනැල් බුදු පිළිමැඩීම සිදධිය සම්හඳද දෙනෙු පොලසි හරදන බවට, ප්‍රකාශයක් සිදු කලා දැයි කොමිසම විමසා සිටීමේදී ඊට පිළිතුර ලබාදමින් පාලත සිරිවර්දන මහතා සඳහන් කළේ එම කරුණු සතයක් බවත්, අසාත් සාලිම හතා එලෙස සකරුවන් දෙෙනෙු බහර දෙන බවට, වැඩ තහනකට ලක්වස්සිරන පොලස්පති පූජි්ජ්‍ය සුන්දරම තාට පොන්ද වී ඇතිබයි. අසා සාලි තා පොඳද පරිදි කිසිදු සකරුවෙකු භහර නොදුන් බද. ඔහු ඒ මගහැරිය බවද පාලිත සිරිවර්දන හතා ප්‍රකාශ කලා. එවන් අවස්ථාවක කළේතු තිබුණ අසාත් සාල්ිමහතාට එරහිව නීති ක්‍රියාත්මක කිරීමුවත් ඒවකවානයත් අසත් සාාලිම හතා ප්‍රබල දේශපාත්ඥන්ගේ අතේ සිටි නිසා එවන් ක්‍රියාවකට පොලිසන දහරින් මැලිමක් දැක්වූ බව පාලිත සිවරදන හතාමහිදී ප්‍රකාශ කළ. එමෙන්ම විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාලි රිවරදන හතා කියයා සිට පොලිස්පතිවරයා පමණක් නොව. පාර් මන්තුවේ තත් හර ලදහරින් හිප දෙනෙකුටම. දෙදහ හනවේ වසේ අපප්‍රේල් අටබනදා ඉන්දිය රෝතු සේවේ මගින් ලබනු සහරන් පිළිබඳ තුොතුරු වාර්තා වී තිබූ අතර. කිසිදු නිලද හරියකු මේ සම්හන්ධයෙන් පියවරක් ගත්තේ හැ. පොලස්පතිවරයා මෙම අදා ඉහල පොලිසන හරිින්ද. මෙම සිද්ධට වගයුතු බව විස්වාමි නයෝජ පලිස්පතිවරයා කොමසම හමුවේ ප්‍රකාශ කලා ටවාපිටිය ප්‍රදේශ හරවසිට ඉහල ලදහරිය කටවාපිටිය දේවස්ථානද අදාල ප්‍රහර එල්ලබ දදිනේද පොලිසන දහරින් දෙැෙක හ යොදවා තිබුණ නම් ටවාපිිය ෝම්මේ රගෙන පුදගලයා දේවස්ාන ඇතුවීමට කටයුතු නොකරන්නට ඉඩතිබූ බවද හම මෙහිද කියයාසිටයා තවමත් සිද්ධිය සන්ය පොලිස්පරීක්ෂ ක්‍රියාත්ක වන අදියක. අදාල ඉහළ නිලදහරින් තවමත් උසස්වීම් ලබා එම ප්‍රදේශවලම සේවය කිරීම පරීක්ෂණ කටයුතුරට බාධාවක් විය හැකි බවද මේ හේතුවෙන් පහළ නිලධ හරින් සාක්ෂිලබාදීමේදී අපහසුතාවට පත්වන බවද පාලිත සිරිවර්ධන ම හතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කොමිසම හමුවේ කියා සිටියා. ජනාධිපති ගෝටා භේරාජ පක්ෂ ඇතිතුමා සවස්කාලේ හදිසිියම උද්ඝෝෂකයෙන් පිරිසක් අතරට පැමිනිිය. ැංගුමර්දන සහකින් පිරිසක් ජනාධිපති කාරයාලේ ආසන්නේ උද්ඝෝෂයක නිරතබන. කොත්‍රත් පදන මතසු රජය ඔවුට ලබාදුන් පත්වීම් අත්ිට ඇති බව පපසමනුව ඔවුන්සේ උද්ඝෝෂණය නිරතනේ. අධසේම මස්ථානයට පමි ජනාධිපතිතුම උද්ගෝෂකින් සමග අදහස් හෝමාර කරගත්ත. න්නම ලක්ෂයක්න්නන පහස. තමා ලබා දෙන රැඛයා ලක්ෂය අතරට මෙම පිරිසද ඇතුනත්වද, ජනාධිපති ගොටාබරජ පක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළ. ඒය සමගම උද්ගෝෂකයෙන් ජනාධිපතිතුමාට ලබුණේ උනු සුම් ප්‍රතිචාරයක්. බලපත්‍ර අලුත් නොකර ළඟතබාගෙන සිට සිය ගිනියවිය රජන් රාමණයකම හතා භාවිත කර ඇති බව රජයේ රස පරක්ෂකවාර්තාවෙන් තහව රුවනවා. ඉන් වැඩිබිහෙත් කඳක් වහනේ වන බවට රසපරක්ෂවාර්තාාවෙන් තවුර වී ඇැයි කොළඹ අපරාධ කොට්ටාය අධිකරණයට දෙම් දුන්න. පතර අලත් ොළ ගෙනියාවයක් හා පතරුම එකේ විසි හතක් ළඟතවාාගනීම චෝදනාවට අත්තර ගොට ගත්මන්ත්‍රීවරයා මේ වන විට ඇපල බාසිරනවා. මෙය අතර අආදෝනනාාත්මක හඬ පට සිදධහ සබන්ධීෙන් වන ඩු විභාගයට පිෙනී සිටීම සඳහා රජන් රමණනායක මහතා බඳදරාගර් රථයකින් අධකරණය විත ැගැනීම සිද වුණ. මයක කතාගරපු අය එල්ලිය මල්ලි ම ඇතුළේ කෝට අපේ මහත් ඇැවේ බොද නීී හැමට සමානය කියලා. ද පිබඳ ර්තාාවක් ලබාගැනීමට සැකකා හ පට ජේ රස පරික්ෂකවරාවතයමු කිීම ස. පොලීසිය පවරගත්තා. එෙන්ම පලීසිය භරේ තිබෙන රජ රමණක හතාගේ ග දුරකනේ IM කා්පත අේට නව කා්පක් නිකුත් කිරීම සඳ. ියෝගයක් කරනමින් රජ නානාක හතාගී තිී්ඥරන් අධකරනයෙන් ඉල්ලා සිටිය. මෙම නඩුව ලබන දළොස් වනදා යලි කැබීම නमिයි. සංවා හ ජර कැ කැම.ැැම. මේ සේරම කලේ නතාව ටුවේ මරගකිල්ල ොරු අල්ලකි මේතර රජන් රමනායක මහතාගේ හඬ පටවල ජාතික රක්ෂාවට බලපාන ප්‍රකාශ හා අ සභ්‍ය කරුණු ඉවත්කර මන්තරිවරුට ලබාදීමට අද පැවති පක්ෂනායක රැස්වීමේදී තිරණය කරතිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛත්‍යය. ෆි ශහබ්දී සම්බන්ධ නඩුව අද විභාකයට ගැනුල, ඒ කුරුණෑගල මහිස්්වාත් අධිකරණේදී. සෆී වෛතවරයාගේ නිවසේ CCTV දර්ශන ඇතුළත්, ඩVRර්යන්ත්‍රේ දත්ත සම්පූර්ණයම මකාතම ඇති බව මෙහිදී හෙළිකෙරුණා. එම යන්ත්‍රේතුළ අඩංගු දර්ශන ලබාකිෙනීමට රස පරික්ෂකවරයාාවත යොමු කන ලෙසයි මහස්රත්වරයා මෙහිදී නියෝග කළේ නඩුව මාර්තු දහත්වනදා යළි කැඳවීමට නියබිතයි. මෙ සම්බාතෙන් අදහස් පල කරන යුක්තය උදසා මවුරු සංගමේල්ලික්කම් නීතතඥ සමන් බ්ඩාරු දිසානා එකමහතා. දන්නකාණයයක් තමයි නඩු හාණන්යක් සැකරුවෙක් සමඟ අත්තරංගුට ගත්තහම ඒ මුද්‍රා බා ගරු අධිරට ලබා දෙෙනවා ඒ නැවත විවෘර්ත කරන්නේ හෝඒ නැවත ආපසු ගන්නේ ගරු ඉනි්කාරවරයා ඉදියේ දී ඩු විභාගයකත් මේ නඩුවේදී ශාන්‍යබේෂේකර විසින් මේ අතරගුඩගෙන තිබෙන ඩවිඩRාර්යන්ත්‍රය ලබාදී තිබෙන. නවතවතාවක් පසුගගේ නඩවාරේද ඒ පරා පික්ෂණ පාර්ත්මයේතුට දෙනලෙස රු අධකරන විසි යෝකල. එහිදී ඒ ලබාදුන්නු ඩිවිඩර් යන්තරය තුළ තිබුණු සියලු දත්ත විනාසකර තිබෙන මෙේ විනාති. න්නේ ඒක කාරන පිළිම් අපිට බරපතර සැකයත්ති නො. මයිත රත්තරයා නියෝග කලා මෙම ඩVඩR යන්ත්‍රය රසපරක්ෂක වෙත යවා එහිතිබෙන දත්ත පිළිබඳ විශවේෂයක් ලබගෙනීම හැකව පිෙනවා කාරය සකාබලි නවකොරෝණ වෛරසේ ආසාධනයවීමෙන් මියගේිය පුද්ගලන්ගේ සංක්‍යාව හයිසිය තිස් අටක් නක්වා අද දිනයේ ඉහළ ගිය. ලොව පුරා ආසාධිතින් තිස් එක්දහස් පන්සයක් පමණ මේ වන විට වාර්තාවී තිබෙනවා. වෛරසිය ආසාධනය වූ බවට සැකරන පුද්ගලයින්, දා හත්‍ර දෙනකූ මේ වන විට දිවනේ රෝහල් කිහිපයක ප්‍රතිකාරලබන බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ, විශෂකඥ වෛද්‍ය සුදත් සමරවීම හතා පවස්සනවා. මරාන්තික නොව කොරණ ෛරසේ ආසාධනවීමෙන් චීනය පමණක් සිද වූ මරණ සංඛ්‍යාව, හයිසියතිස් හයක් වනාතර, අසාධීතීන් සංඛ්‍යාව තිස් එක්ද හස් එ එකසිේ හැට එක්දෙනෙකු ආර්ථාවීතිබෙනවා. ගත වූ පැෑ විසි හතරක කාලේ තුළ චීනෙන් නව ආසාධීතීන් දෙදහස් හරසය හතලස් හදනෙකු හමුවුණ. මස හයක් වයරසති සිංඟපුූර දරුවෙකුටද? වෛරසේ ආසාධනීවීතිබෙනවා ජපානය ොකහෝම වෙරලට ආසන්නේ සකපබෝගී නෞවකාව සින තවත් පුදගලින් හතලිස් එක්දෙකටද, කොරුණා වෛරසේ ආසාදනවී ඇති බවට හෙලව වුණ. මෙම නවකාව පසුගිය සති දිකේ දී යොහොම වෙරලතිරේ නතර කර පරික්ෂා කිරිමාரம்භ කළලා. රජයට ඔබ නැගුම්ලාඇති වල්රිම් ඇැති නවකාේ සිටි පුදගලින් අට දෙෙකුරද. ොරෝණාව වෛරසේ ආසාධනෙී ඇති බවට හඳුනාගැති බෙනවා. චීන ජාතික සංචාරකින් සඳහා පනවාති බූ තාවකාලික සංචාරක තහනම තවදුරටත් දීර්ග කිරීමට මැලේසිාව තීරණය කලා තහනම නොතකා චීනය සංචාරය කරන තම වැසියන්ටෙරහිව නව දඳුවම් කිහිපයක් හඳුවාදීමට සෞදධ ආරබිය පිවර ගෙනැති බෙනවා ඇමරිකාව ඔස්්‍රලියයා ඇතුළු රටවල් රැසක්ම චිනය සංචාරය කිරීමේ දී ැඩි සීම පනව ඇති බවයි වර්තා වන්නේ. ීනය දිනෙන්දින කොරුණා වෛරසිට බිලිවෙද්දී, තවත් සෝචනීය පූතක් එරටින් වාර්තවනවා. නව කරෝණා වෛරසේ සම්හන්ධයෙන් පළමුෙන්ම ලොබට කරුණු හෙිකළ චීන ජාතික වෛද්‍යවරයා එම වෛරසට ගුදුරුවීමින් ජීවිතක්ෂයට පත් වුණා. ලීචෙන් යන් ඇැති මෙම වෛද්‍යවරයා මෙම වෛරසය පිළිබඳ පසුගේ දෙසැබර් තිස්වනදා අනතුරැඟවීමක් සිදු කලා. එහිදී ඔහු කියයා සිටි කොරණා වෛරසය දෙදහස් දෙක හා දෙදහස්තුන වසරවල පැතිරුණු සාස්්‍රෝගය මෙෙන් ව්‍යාප්තවිය හැකි බවයි. කෙසේ තත් චීන බලධහරින් අත්‍ය තොරතුර පතුරුවමින් සිරින බවට ඔහු චෝදනාඉල් කලා. ෙත් ආසාධිතීට ප්‍රතිකාර කරමින් සිටේදී වෛද්‍යවරයාද වෛරසය ආසාධනය වීමෙන් ජීවිතයෙන් සමුගැනීමට සිද වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පැවති මාධ්‍ය හමුමුවකට එක්වමින් පා්ලිමින්න්තු මන්ත්‍රී ශාන්ත බ්ඩාර මහතා සඳහන් කේ පොහොට්ටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධ තාවකිල මැති පවයි. පහොටුව ංචනයම මතුවරන්නේ ඉදිරිත්වන්න අපට ප්‍රශන නැමද පහුගේ මැතුවන පහොට්ට ඉදරි කතර හතුවායි පොහොට්ටුව යගහනය කරවන්න සහයක දුන්නයි. පොට්ටුව ජාක මතුවරන එකයි ජනාධිපතිවරන්නේ ඊලාඟට පවත්වන ජාතික මතිවන්නේ තයි මහ ැතුවර් පලවෙනි මහමැතුවර්න්නේයට පහොට්ටුව ලංචනේ ජනතාව බලාපොරත්වයන පහොට්ටුව ලාංචනයම සහ. පක්ෂ සනායකින් සදාන්නන ප ලාපොරත්ය පොට් ලාංචන යන්නේ ්‍ර ලංක නිදහස් පක්ෂ විරෝත්තාවයක් කො ලාක් ප්‍රකාශ කර නෑ. රථ ගඩන ගන වැ පිළිවෙලේද නප්‍රතිත ශක්තියක් වීමට සූදානම් බව, පාර්මයේතු මන්ත්‍රී දයාගමගේ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානය පැවැති මධ්‍ය හමුවේදී මහතා මේ බව කියයාා සිදියා. ේ රාජපක්ෂ ජාතිපත්තුමා රටවෙනුවෙන් කරන ඕනෑම උොඳ වැඩකට ඕෑම සංවර්ධන වැඩපිළිවලගට ෑගමගේ එතුමත් එක්ක ඒහොඳ වැඩපිල්ිවල ඉදිරියටගෙනයන්න එකතු එ සි. අපේ දේශපාලන ො විරුද්ධ ප්‍රතිපත්ති තිබත් දේශපාලන මොන විරුද්ද දේවල්. අපි පක්ෂවලින් ටීන්දු ගත්ත රට වෙනුවෙන් ගන්න හොඳ ක්‍රියාමාර්ගයකට අපි එතුට උදව් කරන්න පලෑස්ති. රද කේටතඒකර සහයද ජනාධිපත්තුමාට අපට සය දෙන්න කිම ප්‍රශ්යක්ක් ඇ පුළුවන් ගෝටාවේ රාජක්ෂ ජාතිිපත්තු මත්තෙක්කල අපි රට ඉදියට ගෙනනීම. අප ජධිපත්තුමාව වත්තන්න බලාපොත්තුවන්නේනේ. අපි ජාධිපත්තුමත්ක් එකතු වෙලා අපි රට ඉදිරයට ගෙනීමු. දැනට ගෝටපේ රජපක්ෂ පබැත්තුමා වැඩ කරලා තියෙන විදිහට මට හිතනවා මත්‍රි පාල සේයන ජතිපත්තු මාට. එ වැග නනොඩ ල. එක්සත් ජාතික පක්ෂය මේ වන විට අසාර්ථක පක්ෂයක් බවට පත්ව ඇති බව පාර්ලිමින්තු මාන්ත්‍රී නලින්ද ජයතිස් සමහතා පවසනවා. එම අඩුව පිරවීමට තම පක්ෂය සෝදානම් පවයි කළතුර ප්‍රදේශය පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්ොමින් එමහතා ප්‍රකාශශ කළයේ. එක්සත් ජාතිකක්ය පැති දෙට නෙමෙයි ඕක හතරතේ කැඩුණත් අපි ඔය කිසිදු පාර්ශවයකට උදව් කරන්නන්නේ. ඇත්තටම එක්සත් ජාති පක්ෂයෝම කෙඩල බින්දිලලා විසිරල යනවන පක්ෂයක් එක්දා සමද හතලි සතති පසේ අවුරු තිස් පහ ඩ කාලක් ානක ක් ජාති පක්ෂ උන්ට බැරතිත වට සංර්ධනය කරන ට ආර්තික සමුෘදයගේ ජාතිකම හ නෝන්ට ැරිවිලා තිබෙන නායකෝ දෙන්න පත්ත ෙදදිලා පත්ත වවාලා න්න ටේ ජ වර්ති පශය ක න ග පක්ෂ හ ෙහි. දියපු ලක්ෂණස් පහ ජනතාවට බලපා පරපර පශයයක්ති වෙනවා එහම ලක්ෂ පනස් පාක් චන්දගත්ත කෙන කියහිල වන ගටාවට හර ගැත මතමයි කියලා ඒෙම පේෙනවා. ඔහුගේ මොලයේ තරමති මෙවැනි කෙනෙකට ඔය ක්ෂ පනස් පහය ජනතාවටත් පාලිමින්න්තු විපක්ෂටත් නායකත්න්නන බෑ දැනටමත් යින් ික්‍රමසිංහ මහත්ත්‍ය හපුතුරම්පු අනුව සජත් ප්‍රේමදාස කියන්නේ කෞුද කියන එක. ඒ ජනත නිිදර ලා තිබෙනවා ඒගොල්ලන්ට ුල්කාගන්න පොරකාගන්න දීලා නතාවගේ ප්‍රශ්නාාවට පිතිරිි පත් කරමින් ජනතාවෙනින් කතා කරමින් අපි ජාතිී ජනබලයගස් රටනවා. තව දවස් විසි පහකින් ගෝටාබේ රාජපක්ෂ ජනාධීපතිවරයා අනිවාර්ය වශෙන් පාර්ිමින්තු විසරුවුණු ඉල්ලඟ මහමැතිවරණයෙන් පසු එළබෙන අවුදු පහ. අපි මේ රටට ආදර්ශයක් සපයන්න පුළුවන් සපලදායිාර්මේතුවවා ගොඩ්නගම කිය ඉල්ලිීම අපි ජනතගෙන් කරවා. ඉටපුූ නවික හමුදාපති අත්ිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට තුන්වන වරටත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගලම හාධකරණය සිතා සීනිකුත් කලා තවත්නලුක් කිහිපයක් ද අධිරන හමුවේ අද ැවනු ලැබවා. කොස් දෙනකු පැහරගැනීම හා තුෘුදාන්කිරීම සම්න්ධෙන් නීතිපතිවරයා පවරාඇති නඩුවේ දා හතරවන විත්තිකරලෙසිනම් කරඇත්තේ. හිටපු නාවික හමුදාපති අදිරால் වසන්ත කරන්නාගොඩ මහතායි. ඒආද කැඳවූ අවස්ථාවේ කරන්නා ගොඩ මහතා අධිකරණය හමුව පෙනි සිටියේනැ. ඒයනුව ඇ්‍ර පුද්ගල මහදි කරන්න ෙනනිසුර මඩල්ල සේ කරන්නා ගොමතාට සිතාසිනිකොත් කලේ ඒ අනුව වැඩාලන පොලස්පතිවරයා හා නාවික හමුදාපතිවරයා මාර්ගෙන්, අදාල සිතාසි යොමුකිරීමට කඩයුතු කරන ලෙසද මහාදිකරණයනියயோග කලා. තම උපදෙස්වලට අනුව මහදිකරන්න විනිසුරු ිහාාන් පිළපිටිය මහතා සම්බන්ධයෙන් අදාල අධිකරන්න ක්‍රියාවලිය සිදු නොවීම පිළිබඳ කම්මුදක්පුන ලෙස, නීතිපතිවරයා වැඩබලන්න පොලිස්පති CDCD වික්‍රමණත්න මහතාට නියෝග කර තිබෙනවා. අන්දෝල්නාාත්මක හඬ පට සිද්ධියට අදාළ වරින්තුවක් ලබාගෙන මහදිකරන්න විනිස්ුරු ගිාන් පිපිටිය මහතා අත්තරුව ගන්නා ලෙස, නීතිපති දප්පුොලද ලිේරා මහතා පොලිසියටට දැනම්තිී තිබුණා. මාධ්‍ය හමුවකදී අධකරණයට අපහස්ස කළ බවට චෝදනා එල්ල වී ඇතිය මෞබිම වෙනුවෙන් සංවිධානය කැඳවුම්කරු, මජ අජත් ප්‍රසන්න මහතා ලබන දහනම් වනදාදක්වා, යලි රක්ෂිත බන්ඳනාගාර ගත කලා. සැකරුට ඇප ලබාදනලෙස ඔහුගේ නීතිීඥයින් කළ ඉල්ලීමම ප්‍රතික්ෂප කරමිනුයි, කොළඹ මහාධකරණය මෙමනියෝගේ ලබාදුන්නේ. පවුලී නාලිකාව ලෙස සමස්ත ශ්වවෙලාංකික ජනතාවගේ ආතරය දිනාගත්න් ස්වාතීන රූපවාහිනිය සැමවිටම ජනතා සුභසිද්ධ වෙනුවෙන් කැපවී සිටිනවා. රූපවාහිනී මහගදර සමග අත්වැල් බැඳ කෙන සිටින සහෘථ කලාකරුවන්ට සෑම අවස්ථාවකදීම ශක්තියක්වීමටද ස්වාතීන රූපවාහිනිය කිසිදා අමතක කළින් හෑ. ස්වාධීන රූපවාහිනිය ආරම්වේ සිටම මේ දක්වා විකාශය කෙරෙන කෝපිකඩේ ටෙලිනාටයට ඇත්තේ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ඊට රංගන දායකත්වය ඇතුළු සියලු අංශවලින් තම දායකත්වය ලබා දෙෙන සියලු ශිල්පීන්ට ශක්තියක් වීමට ස්වාධීන රූපවාහිනිය අතීතේ සිටම කටයුතු කලා. මෙම ටෙලිනාටේ ප්‍රවීන රංගන ශිල්පෙක වන කුමාර රණයපුර මහතා පසුගේදා හදිසි අනතුරකට ලක් වනා. ඔුගේ වෛ්‍ය ප්‍රතිකාර ඇතුළු අනෙකුත් කටයුතු සඳහා මූල්්‍ය ප්‍රධානයක් සිතු කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභහපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෝපිකඩේ රංගන ශිල්පීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා. පසුගේ රජය සමී රට ආපස්සට ගමන් කළේ නායකින්ගේ කමැඇදීමනිසා බව රාජමාත්‍ය රෝහිත අභේ ගුණවර්තන මහතා පවසනවා. පුරන් කුමරු අස්වැදදීමේ කළුත්තුල දිස්ශරෙක් වැඩසරහට නාගොඩ ගොඩක ගහවෙල කුම්රයායේදී පැවැත්වනා රාජ්‍ය අමාත්‍යය රෝහිතාාවය ගුණවර්තන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසරහනේදී පුරන් කුමරු අක්කලතිහක් යලි අස්වදීමට කටයුතු කෙරුණේ ගොවි සංවිධාන වල දායකත්වෙන්. නායක දෙන්නෙක් කිටියම වැඩකරන්න බෑනයක. ඇතට එක්කෙනෙක් මට සික්නලදානොත් අරයා දකුණට හරුන්. ඒ අවරුදු පහේම මෛත්‍රපාල ජරාජවත්තුමා ගිය ඉස්තරාරධානකට නැයිල් ලිකරක මහත ියරක අයදර පස්සර. එයා හෙට කැපුවා මෙයා මෙහට කැබ්වා. අවුරදු පහ අපි අන්ෙමට මුළු රටම හොම්බෙන් ගිහිල්ලදමයි නැවතු. අපේ පක්ෙරක්දැන්ට ව යෝජනායනවා සම සහ පොචි. එහෙම සමනායකව නෑ. අපිට පක්ෂට ඉන්න එකනායකය. එවෙන කෞුරුවත්ව වෙයි මහින්ද රාජපක්ෂතමයි අපේ පක්ෂෙරායකය. දැන් ව්‍යාපාරික පුවත්. W සමාගම ර්ෂික පත්වන ලබන යමහ රැලිය W මනස්ථානය අසලින් ආරම්භෙරුණ, රැලිය පවත්වන ැබේ පස්වන වරටයි මෙම රැලිය යාපනය නගරේ දක්වා ගන් කෙරනු අතර එහිදී වෙළඳ ප්‍රදර්ශනයක්ද පැවැත්වන. නවීන මාදිලයේ අතුරු පැදි හඳුන්වාදීමද මීට සමගාමී වසිදු කරුණු බව MW සමාගමේ සාමාන්‍යඇධිකාරී MW සයෝදීම් හතා ප්‍රකාශ කලා. ංකා න් ෝට රිෝඩින් වැඩසටහන වත්තල දී පවැත්වුණ. මෝට රත රක්ෂතයෙන් වෙනුවෙන් පැවැති මෙම වැඩසටහනේදී පළමු ජයග්‍රහකයාට පට සියචා රතයක් ප්‍රධානයෙරුණේ සුලංකා ඉන්සෝර සභහපති ආචාරය ජගත් වැල්ලවත්ත මහතාගේ ප්‍රධහනත්වෙන්. තයාගේයට හිමිකම් කීව බ්ඩාරවෙල KR අත්තනායක මහතායි මෙලට සංචාරක නියෝජිත්ත අයතන නිලදහරින් සඳහ වූ වැඩමළුවක් පැවැත්තුුණේ ැලිඩෝ ගුවන් සමාගම හා මැලේෂයානු ටුවවරිසම් අයතනයේ මෙහිවීමන් පැලසියාවේ ගුවන්ත්‍රපල අතර සංචාරකටයතු සිදු කරෙන ආකාරය පිළිබඳ සංචාරක නියෝජිත්තන්ට දැනුම ලබාදීමට මෙහිදී කටයුතු කෙරුණක්නිසම් ප්‍රවෘතිය අවසන් වනවා ඔබට සුභරාත්‍රයක් www.ipnnew.tlk.